සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සහස්සම්පිච්චේ ගාථා අනත්ත පද සංහිතා ඒකං ගාථා පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මතීති අති ගෞරවාස්පද පරම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි උතුම් පින්කමේ දායකත්වයේ දරන කේකේ වී නන්දසේන මහත්මානන් ප්‍රධාන කොට ඇති වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි පවුලේ උදවිය අද මේ හවස් කාලේ එකතැනකට එකතු වෙලා බොහොම නිසල්මන්ව කරන ඉතාම ප්‍රියජනක කටයුත්තක් මේ කටයුත්ත. කාටවත් කාගෙන්වත් අල්ප මාත්‍රයක තරම්වත් නරකක් වෙන්නේ නැ මේ වෙලාවේ. මේ වගේ ප්‍රියජනක පරිසරයක් තමන්ගේ ජීවිතයට ගොඩනගෙනවා කියන එකත් බොහොම භාග්යක් බොහොම වාසනාවක්. අපි ගෙදර දොරේ හැමදෙනාම එකතු වෙලා මේ වෙලාවට මේ විදිහට ගෙවන්න ගත කරන්න බෑ. එක්ක කවුරු හරි කතා කරනවා. එහෙම නැත්නම් කවුරු හරි මොනවා හරි දෙයක් ඉල්ලනවා. එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා දොරට තට්ටු කරනවා. මොනවා හරි අපේ හිතේ ඒකාග්‍රතාවයට බාධා වෙන දෙයක් ගෙදර පරිසරයේ තියෙනවම තමයි. ටීවී එක දාගෙන බණ ඇහුවත් එක හිතකින් එක දිගට අහන්න බෑ. මොකක් හරි කරදරයක් කඩා වැටෙනවා. මේ වගේ තැනක මේ වගේ පරිසරයක ටිකක් නිසල්මන්ව නිහඬ බව ධර්මශ්‍රවණයෙන් ගෙවන එක ගත කරන එක පුදුම වාසනාවක්. නිහඬ බව ගෙවන්න ඕන අර්ථාන්විතව. මිනිස්සු හිතන්නේ මම නිශ්ශබ්දව ඉන්නවා ඒ නිසා මම හරි කියලානේ. ඒත් එහෙම නෙමෙයි. බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ නිහඬව හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට පුළුවන් නිහඬව ඉන්න. දැන් කොහා ගත්තට පස්සේ එයා අවුරුද්දේ වැඩි කාලයක් නිහඬව ඉන්නවා. අප්‍රේල් මාසෙට විතරයි එයා කතා කරන්නේ. ඒත් අර මාස ගාන නිහඬව හිටියට වැඩක් නැහැ. ඇයි? එයාගෙන් අලුත් දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා නිහඬව ඉන්න එක නෙවෙයි මිනිස්සෙක් විදිහට ප්‍රතිපත්තියක් වෙන්න ඕන. නිහඬව නිහඬ බව අර්ථාන්විතව ගත කරන්න ඕන. ඒ මෙන්න මේ වගේ තැනක්. නිහඬ බව අර්ථාන්විතව ගත කරනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ වෙලාවට මේ වගේ දේකට එළඹිලා වැඩ කරනවා කියන එක. ඒක හිතට හොඳයි. මිනිස්සු ගොඩක් මහන්සි වෙන්නේ ඇඟ හදාගන්නනේ. ඒ වුණාට අමාරුම ඇඟ හදාගන්න එක නෙවෙයි හිත හදාගන්න එක. දවසකට එක ලක්ෂ වාරයක් විතර බිඳෙනවා. මොන මොනවා හරි හේතු මතු වෙනවා. මතු වෙලා බිඳෙනවා, කැඩෙනවා, තැලෙනවා, වැටෙනවා, එපා වෙනවා, යන්න හිතෙනවා, මැරෙන්න හිතෙනවා. කොච්චර දේවල්ද? වැඩිම වාර ගානයක් බිඳෙන්නේ පෙනිපෙනි හිත. ඒත් මිනිස්සු ඒක හදන්න වැඩිපුර මහන්සි වෙන්නේ නැහැ.
ඒක අතහැරලා දාපු එකක්. හිත අතහැරලා දාපු එකක්. ඒකට වැඩි අවධානයක් නැහැ මිනිස්සුන්ගේ. ඇස් දෙකේ පුංචි වේදනාවක් එනකොට මිනිස්සු වහාම දොස්තර කෙනෙක් හොයාගෙන යනවා. පොඩ්ඩක් හරි පේන්නේ නැතිව යනවා වගේ තේරෙනවා නම් නිකන් පටලයක් වගේ බැඳෙනවා වගේ වහාම දොස්තර කෙනෙක් හොයාගෙන යනවා. කන් දෙකේ පුංචි හරි නෑසීමක් එනවා නම් වහාම දොස්තර කෙනෙක් හොයාගෙන යනවා. ඔළුවට පොඩි හරි වේදනාවක් ඔළුවේ කැක්කුමක් හොඳ නොවෙන්නේ නැතුව තියෙනවා නම් වහාම දොස්තර කෙනෙක් හොයාගෙන යනවා. මේ ශරීරයේ තියෙන අනිත් හැම එකක්ම වහාම නඩත්තු කරනවා. වහාම නඩත්තු කරනවා. ඒ හිත අත්හැරලා දාලා. හිත අත්හැරලා දාලා. වහාම වගකීමෙන් බලන්න ඕන තැන හිත. එයා මොනවද කරන්නේ? එයා මොනවද මට කියන්නේ? එයා මොනවද හිතන්නේ? එයා මොනවටද වැඩිපුර එළඹෙන්නේ? වහාම බලන්න ඕන. වගකීමෙන් බලන්න ඕන එයාගේ කල්කිරියාව කොහොමද කියලා. හිතේ කල්කිරියාව කොහොමද කියලා වහාම බලන්න ඕන. ඒක පුළුවන් එක කොටසකට විතරයි. හැමෝටම බැ. හිතේ කල්කිරියාව බලන්න පුළුවන්කම තියෙන ප්‍රඥාවන්ත මිනිස්සුන්ට විතරයි. හිතේ කල්කිරියාව බලන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. ධර්මාශ්‍රවණයේ විතරමයි තියෙන්නේ. කණ්ණාඩිය ළඟට ගියාට හිත පේන්නේ නැහනේ. ශරීරයේ අනිත් ඔක්කොම ඉන්ද්‍රිය ටික කණ්ණාඩිය ළඟට ගියාම පැහැදිලිව පේනවා. තමන් මෙහෙම මූණ අතගාලා තමන්ට අහුවෙන්නේ නැති ප්‍රශ්නයක් වුණත් කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා බැලුවාම හරියටම පේනවා. මේ නගණයක්ද? මේක පිම්පල් එකක්ද? නැත්නම් කුරුලෑවක්ද? මේක මොකද්ද කියලා හරියටම කණ්ණාඩිය ඉස්සරහදී පේනවා. තමන්ගේ අඩුපාඩුව, තමන්ගේ රෝගය කණ්ණාඩිය ඉස්සරහදී හොඳට පේනවා. ඒත් හිත පේන්නේ නැහැ. හිත කියලා කියන්නේ සැඟවුණු ඉන්ද්‍රියක්. සැඟවිලා තියෙන්නේ ශරීරය ඇතුලේ. සෑම සත්වයකටම මේ හිත කියන සැඟවුණු ඉන්ද්‍රිය තියෙනවා. එයා හරියට දඩයම් බල්ලෙක් වගේ පනින්න බලාගෙන ඉන්නේ. දඩයම් බල්ලෝ එහෙමනේ. දඩයම් බල්ලා සෑම වෙලාවකදීම ගොදුරට අනතුරට පනින්න බලාගෙන ඉන්නේ. හිතත් එහෙමයි. හැම වෙලාවෙදීම අනතුරට වැටෙන්න රුසියා. හිත හැම වෙලාවකදීම අනතුරකට වැටෙනවා. අර දඩයම් බල්ලා පනින්න බලාගෙන ඉන්නවා වගේ හිතත් හැම වෙලාවෙදීම පනින්න බලන් ඉන්නවා. ආදරය කරන වස්තු වෙනුවෙන්, තරහ වෙලා තියෙන වස්තු වෙනුවෙන්. ඒ කියන්නේ ඇලෙනේවයි ගැටෙනේවයි ඔය දෙපැත්තට පනිනවා. සමහර වෙලාවට පැයක් දෙකක් ඉන්නොත් කෙනෙක් එක්ක කතා කරන්නෙත් නැහැ කියනවා. මට මේ වෙලාවේ ඒ තරම් හොඳ මූඩ් එකක් නැහැ කතා කරන්න. ඇයි ඒ? එක්කෝ ආදරෙන් ඇලිලා නැත්නම් කේන්තියෙන් ගැටිලා. මේ වෙලාවේ මාත් එක්ක කතා කරන්න එන්න එපා, කරුණාකර පැත්තකට වෙලා ඉන්න. ඇයි ඒ? එක්කෝ ආදරෙන් ඇලිලා නැත්නම් කේන්තියෙන් ගැටිලා. හිත හැම වෙලේදීම පණින වස්තුවක් කිව්වා බුදුහාමුදුරුවෝ. බුදු කෙනෙක් ලෝකයට පහළ වුණොත් විතරයි අපිට හිත ගැන අවබෝධ කරගන්න පුළුවන්. නැත්නම් බැ. එනිසා ධම්මපදයේ චිත්තවග්ගයේ තියෙනවා වාරි ජෝව තලේ කිත්තෝ ඕකමෝකත උබ්බතෝ. ඒ පැත්තට මේ පැත්තට පණිනවලු හරියට ටැංකියෙන් බිමට වැටිච්ච මාළුවෙක් වගේ. විලකින් උඩට පැන්න, වතුරෙන් උඩට පැන්න, බිමට ගොඩ බිමට පැන්න මාළුවෙක් වගේ හිත එක මොහොතක්වත් නැහැ කිව්වා නිවි හැනහිල්ල ගත කරන්නේ. ඒක හරි බොරුනම් මැරෙන්න දෙන්න එපා. මාළුවෙක් බිමට දාලා බලන්න. එක මොහොතක්වත් නැහැ නිවි හැනහිල්ල ඉන්නේ. පණ අදින්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ දඟල ගන්න බැරි හින්දා ඉන්නවා මිසක ඒ වෙලාවෙත් පණින්න පුළුවන් නම් පණිනවා. හිතේ ගතියත් ඒ වගේ. එතකොට මේ පැන පැන යන හිත වහාම අවධානයෙන් බලන්න කිව්වා. මොකද මෙයා පණින හැම තැනම හොඳ නැහැ. හිත ගිහිල්ලා වැටෙන හැම තැනම හොඳ නැහැ. බලන්න තිරිසන් ලෝක හොඳයිද කියලා? නැහැ. ඒත් හිත ගිහිල්ලා වැටිච්ච තැනක්. අපේ ඥාතිවරු කොච්චර ඉන්නවද? ගෙදරින් එළියට බැහැලා රස්සාවට යන ටිකට හම්බ වෙන තිරිසන් ලෝකේ ජීවිත බැලුවාම ඒ තිරිසන් ජීවිතවල අපේ ඥාතිවරු කොච්චර ඉන්නවද? අර බලන්නකෝ හිත ගිහිල්ලා පැනපු තැන. හිත ගිහිල්ලා වැටිච්ච තැන කියලා අපි කියන්නේ. හිත ගිහිල්ලා පැනපු තැන, හිත අල්ලගත්ත තැන තිරිසන් ලෝකය. මේ සංසාරේ යන්නේ නැවත නැවත ජීවිතයක් ඉල්ලගෙන මේ සංසාරේ යන්නේ හිතේ වැරැද්දෙන්. ඒ කියන්නේ මගේ වැරැද්දෙන්. මගේ වැරැද්දෙන් තමයි මේ සංසාරේ යන්නේ. මගේ වැරැද්දෙන් කියන්නේ මේ බණ කියන මම කියන එක විතරක් නෙමෙයි. තමන් තමන්ගේ හිතට කියා ගන්න ඕන මේ හැම දෙයකටම හේතුව, මේ හැම දෙයකටම මුල මම. මම. එතකොට බුදු කෙනෙක් ලෝකයට පහළ වුණාම මම නිවැරදි කරන විදිහ කියා දෙනවා. කොහොමද මාව නිවැරදි කරගන්න ඕන?
කොහොමද මාව හරිගස්ස ගන්න ඕන කියලා බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණාම කියනවා ධර්මය සාගරය වගේ එච්චරට ගැඹුරුයි. ලේසි නෑ බණ අහන්න ගොඩාක් අමාරුයි. අමාරුම වැඩ රාජකාරී අතරත බණ අහන්න ගොඩාක් අමාරුයි. ඒකට හේතුව මිනිස්සු බණට පුදුම කම්මැලි. දරුවෙක් ලෙඩ වුණා කියලා කිව්වොත් ඇඳිවත පිටින් එළියට බහිනවා මිනිස්සු. අම්මා අසනීප වෙලා කියලා කිව්වොත් එහෙම ෂෝට් ලිව් දාලා යනවා මිනිස්සු. හාෆ් ඩේ දාලා යනවා මිනිස්සු. අපි කියන්නේ ධර්මයත් ඒ විදිහටම සොයාගෙන යන්න ඕන. අසනීප වුණ අම්මව හොයාගෙන යන වේගයට වඩා වැඩි වේගයකින් ධර්මය පරිශීලනය කරන්න ඕන. මේකේ මම ඉගෙන ගන්න තියෙන දේවල් පුහුණු කරන්න ඕන. ඒක තමයි ධර්මය ප්‍රායෝගික වෙනවා කියන්නේ. මේක ඇතුලේ කොච්චර දේවල් ඉගෙන ගන්නද? හිත හදන්න කොච්චර ලොකු වැඩපිළිවෙලක් තියෙනවද? පාරමිතා 10ක් තියෙනවා. ආරෂ්ඨාංගික මාර්ගයක් තියෙනවා. දානීය ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතාවය කියලා සතර සංග්‍රහ වස්තු ටිකක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක් තියෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා සතර බ්‍රහ්ම විහරණ තියෙනවා. සත්‍යත් බෝධිපාක්ෂික ධර්ම කියලා වෙනම 37ක් තියෙනවා. ඒ ටික ඔක්කොම එකතු කරලා. එතකොට මේ හිත පුහුණු කරවන්න ඕන පැත්ත තමයි ඒ තියෙන්නේ. කවුරු හරි කෙනෙකුට කැමැත්ත හැදෙනවා නම් ඒ පැත්තටත් හිත බර කරලා බලන්න ඕන. සංසාරේ තේරුම් අරගෙන ජීවිතේ තේරුම් අරගෙන මම ලෙඩ වෙන එක තාම නවත්තපු කෙනෙක් නෙවෙයි. මම ජීවත් වෙන මේ තප්පරෙත් මම හිතුවට මම ජීවත් වෙනවා කියලා මේ තප්පරෙත් මම යන්නේ ලෙඩ ගොඩකට. මගේ ශරීරය මේ තප්පරෙත් පත් වෙන්නේ ලෙඩට. මගේ කන් දෙක මේ තප්පරෙත් යන්නේ නැසී ඇහෙන්නේ නැති තැනට. මගේ ඇස් දෙක මේ තප්පරෙත් ගෙවෙන්නේ නොපෙනෙන තැනට. එනිසා මම මරණය නතර කළ කෙනෙක් නෙවෙයි. මම ලෙඩවීම නතර කළ කෙනෙක් නෙවෙයි. මම වයසට යෑම නතර කළ කෙනෙක් නෙවෙයි. මට කොච්චර දුක හිතනවද මං ගැන එතකොට එහෙම හිතද්දි. මේ ධර්මතා තුන, මේ ධර්මතා තුනේ එක මම තාම බැඳිලා ඉන්නවා. මේ ධර්මතා තුනට මිනිස්සු කැමති නැහැ. ලෙඩ වෙනවට කැමති නැහැ. කවුරුවත් කැමති නැහැ. තිරිසනෙක්වත් කැමති නැහැ ලෙඩ වෙනවට. අපිට කටින් කියා ගන්න බැරි වුණාට තිරිසනා වුණත් කැමති නිරෝගීව ඉන්න. ලෙඩ වෙනවට කැමති නැහැ. තිරිසනෙක්වත් කැමති නැහැ වයසට යනවට. එයත් ආස කරන්නේ තරුණ ශක්තියත් එක්ක කායික ජවයත් එක්ක ජීවත් වෙන්න. තිරිසනෙක්වත් කැමති නැහැ මැරෙනවට. එයත් ආස කරන්නේ හැමදාම ජීවත් වෙන්න තියනවා නම්. ඒත් එහෙම පුළුවන්ද? බෑ. තුන් ලෝක ධාතුවේ ඕනම තැනක ඉන්න ඉන්න ජීවියෙක්ගෙන් අහලා බලන්න. එයා මරණය නතර කරලා නැහැ. එයා මැරෙනව දවසක. එයාගේ ආයුෂ ප්‍රමාණය කොතන මොන වෙලාවක මොන විදිහට ඉවර වෙයිද දන්නේ නැහැ. එයාට සිද්ධ වෙනවමයි ඒ ධර්මතාවයට මූණ දෙන්න. එයා ඒක ඉක්මවල ගිහිල්ලා නැහැ. එයාට ලෙඩ වෙන එක නතර කරන්න බෑ. මොන වෙලාවක හරි එයා ජීවිතේ උත්පල වෙනවා. ඒකේ ඒ ධර්මතාවය එයා නතර කරලා නැහැ. එයා වයස යන එක, කාලයේ ගෙවෙන එක නතර කරලා නැහැ. අපි කාටවත් ඒක කරන්න බෑ. ඔරලෝසුවේ කාලයේ ගෙවෙනවා කියලා කියන්නේ ඒක ගෙවෙනව දකිද්දි, ඔරලෝසුවේ වෙලා වැඩ කරනව දකිද්දි තමන්ට තමන් ගැන දුකක් ඇති වෙන්න ඕන, බයක් ඇති වෙන්න ඕන. ඇයි මේ ගෙවෙන්නේ ගන්න පුළුවන් ටිකක් නෙවෙයි. ඔරලෝසුවේ තප්පර කටුවෙන් මේ ගෙවි ගෙවි යන්නේ නැවත මට සල්ලි දීලවත් උදව් කරලවත් ගන්න පුළුවන් ටිකක් නෙවෙයි. ජීවිතේට ඕන වටිනම දේ මේ තප්පරෙත් නැති වෙනවා. ජීවිතේට අවශ්‍ය කරන වටිනම දේ කොතන ඉපදුනත් ලෙඩ මරගාතේ හරි මිනිස්සු කැමති ජීවත් වෙන්න. ඒත් මේ තප්පරෙත් ජීවත් වීමේ අයිතිය අපිට අහිමි කරනවා. මොකද්ද? කාලය විසින්. මනුස්ස ලෝකේ උපතක් ලැබෙන එක කොච්චර වාසනාවක්ද? ඔච්චර දෙයක් තේරුම් ගන්න බෑ තිරිසන් ලෝකෙට. ඔච්චර දෙයක් තේරුම් ගන්න බෑ ප්‍රේත ලෝකෙට. ඔච්චර දෙයක් දෙවියන්ට තේරුම් ගන්නත් බෑ. මනුස්සයෙක් වෙන්නම ඕන ඔච්චර දෙයක් තේරුම් ගන්න. අන්නේ හින්දා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, එහෙනම් මේ හිත ගැන සැලකිලිමත් වෙන්න මෙයා ඉපදෙන එකට කැමති වෙන්න එපා. ජීවිතයක් අල්ලගෙන නැවත යන එක ප්‍රාර්ථනා කරන්න එපා. මනුස්ස ලෝකෙට, දිව්‍ය ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙට, තිරිසන් ලෝකෙට ඔවගේ යන්න ප්‍රාර්ථනා කරන්න එපා. දිව්‍ය ලෝකෙට යන්න මිනිස්සු ප්‍රාර්ථනා කරනවා වගේම තිරිසන් ලෝකෙට යන්නත් මිනිස්සු ප්‍රාර්ථනා කරනවා. සමහර මිනිස්සු ගිරවෙක් මයිනෙක් හොඳට සැපට ඉන්නව දැක්කට පස්සේ ඒගොල්ලොත් හිතනවා, අනේ මටත් අර විදිහට ඉගිල්ලලා යන්න පුළුවන් නම්. බල්ලෙක් පූසෙක් සැපට කාලා ඉන්නව දැක්කහම, සැපර නිදා ගන්නව දැක්කහම අර බල්ලට පූසට තියෙන සැප මට නෑනේ, අනේ මටත් බල්ලෙක් පූසෙක් හරි වුණා නම්. අර බලන්නකෝ, තිරිසන් ලෝකෙටත් උපාදානය හදනව මිනිස්සු නොදැනුවත්ව. තිරිසන් ලෝකෙ ඉපදින කිසිම සතෙක්ට මේ වගේ හිතක් හම්බ වෙන්නේ නෑ.
අඩුපාඩු එක්ක හරි අපිට ලැබිච්ච හිත ගැන අපි සැලකිල්ලක් දක්වන්න ඕන. අඩුපාඩු එක්ක කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැනේ. සමාජෙ කොයිම තැනකවත් කෙනෙක් මිනිස්සුන්ට සත්වයින්ට හැමදේම ලැබිලා නැහැ. ස්වභාව ධර්ම එහෙම දෙන්නේ නැහැ. ස්වභාව ධර්මයේ සැප දෙන්නේ දුක පිටිපස්සේ තියාගෙන. සැප දෙන්නේ දුක පිටිපස්සේ තියාගෙන, දුක දෙන්නේ සැප පිටිපස්සේ තියාගෙන. ස්වභාව ධර්මය වෙලාව ආවට පස්සේ ඉස්සර වෙන්න පුළුවන් එක ඉස්සර වෙනවා. සමහර වෙලාවට දුක, සමහර වෙලාවට සැප. තුන් ලෝකේ මොන තැනක ගියත් දුක සැප එක තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ අටලෝ දහමත් එක්ක. කොතන ඉපදුනත් අටලෝ දහමත් එක්ක. දිව්‍ය ලෝකවල ඉපදුනාම වයස යනවා තේරෙන්නේ නැහැ. ඒත් කාලය ගත වෙනවා. වයස යනවා තේරෙන්නේ නැහැ දිව්‍ය තලවල. ඇයි? අපි වගේ ජරා ජීර්ණ වෙන්නේ නැහැ. අපේ වගේ කෙස්ලොම් නියදත් වයසට යන්නේ නැහැ, හැලෙන්නේ නැහැ, නරක් වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ටත් කාලය ගත වෙනවා. වයසට යනවා කියන්නේ කාලය ගත වෙනවා. බ්‍රහ්මතලවල ඉන්න බ්‍රහ්මයන් අපි වගේ වයසට යන්නේ නැහැ. ඒකයි මනුස්ස ලෝකයේ ධර්මයේ තේරුම් ගන්න ලේසි. දිව්‍ය ලෝකෙක ඉන්න දේවතාවෙකුට වයසට යන එක ගැන කිව්වට වැඩක් නැහැ. එයා ඒක විශ්වාස කරන්නේ නැහැ. මේ ඉන්නේ මම. ඊයේ බලපු විදිහටම අදත් ඉන්නවා. පෙරේදා හිටපු විදිහටම අදත් ඉන්නවා. බ්‍රහ්මතලවලත් එහෙමයි. ඊයේ හිටපු මම කිසිම වෙනසක් නැතුව අදත් ඉන්නවා. නමුත් දන්නේම නැහැ චුත වෙන වෙලාව. මනුස්ස ලෝකෙට ආවොත් විතරයි බුද්ධ ශාසනයක් පවතින කාලේ එක ගාථාවකින් හරි බණ ටිකක් අහන්න පුළුවන්කම තියෙන. ජීවිතේ එකම එක වතාවක් බණ ටිකක් අහලා තිබුණත් ඒකත් මහමෙරක් වගේ වටිනවා. මහමෙරක් වගේ වටිනවා. මොකද හිත හදාගන්න වැඩපිළිවෙල තියෙන ධර්මය තුළ. ඉතින් මේ ගාථා දේශනාව සූත්‍ර පිටකේ කුද්දක නිකායේ ධම්මපදයේ සහස්ස වර්ගයේ සහස්සම් පිචේ ගාථා අනත්ත පද සංහිතා ඒකං ගාථා පදංසෙයෝ යන්සුත්වා උපසම්මතේ. හිතට කේන්තියක් ඇති නොකරවන, හිතට ලෝභයක් හදන්නේ නැති, හිතට රාගයක් හදන්නේ නැති එකම එක වචන කීපයක් උනත් අහන එක කොච්චර දෙයක්ද කියලා හිතෙනවා. මේ ගාථාව ශ්‍රවණය කරනකොට ලෝභයක් එන්නේ නැහැ නේ කිසිම දෙයක් ගැන. තමන්ට තියෙන මොන භෞතික දේද මේ වෙලාවේ මතක් වුනේ? මොකුත් මතක් වුනේ නැහැ. ඇල්මක් තියෙන දේ පිළිබඳවත් මේ වෙලාවේ හිතෙන්නේ ඒකත් මට නැති වෙනවා කියලානේ. බණ අහනකොට ලැබෙන ආශ්චර්යය ඒකයිනේ. තමන් බරපතල විදිහට ආදරය කරන වස්තුවත් තමන්ට දාලා යනවා කියලා වෙනවා කියලානේ ධර්ම ශ්‍රවණය කරනකොට තේරෙන්නේ. ඒක ලෝකේ කාටත් ඇත්ත තත්ත්වයක්නේ. ඒකනේ ධර්ම ශ්‍රවණය කරන එක මෙච්චර වටිනවා කියලා කියන්නේ තමන්ට සත්‍ය වශයෙන්ම මූණ දෙන්න සිද්ධ වෙන දේ පිළිබඳ ධර්මයේ තුල කතා කරනවා. ඒත් අපි ඒක විශ්වාස කරන දෙයක් නෙවෙයි. සෑම අම්මා කෙනෙක්ගේම ප්‍රාර්ථනාව මම යන්න ඕන දරුවන්ට කලින් කියලා. ඒත් ධර්මතාවය ඒක නෙවෙයි. ස්වභාව ධර්මයේ තුල ඒ කෙනාගේ කර්ම ශක්තිය අවලංගුයි නම් අහෝසි නම් ඉවරයි නම් ඒ කියන්නේ manuss ලෝකේ ඉන්න පුළුවන් වීසා අවසానයි නම් එයාට යන්න වෙනවා. එයාට යන්න වෙනවා සමහර විට දරුවන්ට ඉස්සර වෙලා. සමහර විට දරුවන්ට පහු වෙලා. ඉස්සර වෙන්නත් පුළුවන්, පහු වෙන්නත් පුළුවන්. එතකොට ධර්ම ශ්‍රවණය කරද්දි මේ ධර්මතාවය කියා දෙනවා. මෙච්චරයි හිතන්න ඕන. එක්කෝ ඉස්සර වෙලා නැත්නම් පහු වෙලා මට යන්න වෙනවා. භෞතික ලෝකේ මම මෙතෙන්ට ආවට පස්සේ මට ටිකක් ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන ටික හැමදාටම නෙවෙයි. නේද? භෞතික ලෝකයේ මෙතෙන්ට ආවට පස්සේ මනුස්ස ජීවිතයකට ආවට පස්සේ මට මෙතන ටිකක් ලැබිලා තියෙනවා. ඒත් මේ ලැබිලා තියෙන ටිකට මං වහ වැටෙන්න ඕනේ නැහැ. මේ ලැබිලා තියෙන ටික මගේ ජීවිතය කියලා මම තක්සේරු කරන්න යන්න හොඳ නැහැ. මේ ලැබිලා තියෙන ටික තමයි මගේ පණ කියලා මම තක්සේරු කරන්න යන්න හොඳ නැහැ. ඇයි? මේ ලැබිලා තියෙන ටික එක්ක මම ඉස්සර වෙනවා නැත්නම් ඒක ඉස්සර වෙනවා. ওই දෙකෙන් එකක් වෙලා Tamanට නැති වෙනවා. ධර්ම ශ්‍රවණය කරන ගමන් ඒ කල්පනාව හිතේ හදා ගන්නකොට තමන්ගේ හිතේ බැඳිලා තියෙන ප්‍රබල වස්තු පිළිබඳව සැක සංකා උපදිනවා. සැක සංකා උපදිනවා. ඒකෙන් වෙන්නේ තෘෂ්ණාව ගැලවෙනවා. ඒකෙන් වෙන්නේ ලෝභකම ගැලවෙනවා. ඒකෙන් වෙන්නේ මේ තද ඇල්ම ගැලවෙනවා. එතකොට හිතට සැනසෙල්ලයි. දරා ගන්න බැරි දෙයක් උනත් දරා ගන්න ධර්මයේ උපකාර වෙනවා කියන්නේ ඒකයි. ඒක තුළ හැම වෙලාවෙදිම කියා දෙන්නේ නැතිවීම ගැන තමයි වැඩිපුරම. ඉතින් මුළු ලෝකෙම තුන් ලෝකෙම සෑම කෙනෙක්ම මූණ දෙන දේනේ නැතිවීම. මිනිස්සු බනිනව බණේ කියා දෙන්නේ අනිත්‍යයි අනිත්‍යයි නැතිවෙනව නැතිවෙනව කියලා. ඉතින් දෙයනේ ඒක වෙන දේනේ. තුන් ලෝකේ කොතනද ඒක නොවෙන්නේ? ඒක නොවෙනවා කියලා බහුතරයක් ජීවත් වෙනකොට ඒක වෙන බව නැවත නැවත කිව්වහම මොකද වෙන්නේ? ඒක නැවත නැවත හිතට යන්න ඕන. තුන් ලෝකේ තියෙන සෑම දෙයක්ම නැතිවෙනවා. මට මෙතන ලැබුණ ටිකක් නැතිවෙනවා. ආන්නේ හින්දා
හිත සැනසෙන්න වෙන කිසිම දෙයක් නැහැ. ප්‍රඥාව අවදි වෙන්න වෙන කිසිම දෙයක් නැහැ. එකම දෙයයි ධර්මය. කැඩපතක් කිව්වා. මූණ බලන කණ්ණාඩිය වගේම හිත බලන කැඩපත ධර්මය මට වෙන දේ පිළිබඳ හරියට දසමෙට නූලට මීටරයට කියා දෙන්නේ ධර්මය. මට වෙන දේ පිළිබඳව ඒක දැනගෙන මට ජීවත් වෙන්න ලැබෙන එක වාසනාවක්. එනිසා මේ ගාථාව තුළ තියෙනවා සහස්සම්පිචේ ගාථා. ගාථා 100ක් 200ක් කිව්වත් වැඩක් නැහැ. අනත්ත පද සංහිතා තේරුමක් නැති ඒවා. ගාථා 100ක් 200ක් කිව්වත් වැඩක් නැහැ. ශ්ලෝක 100ක් 200ක් කිව්වත් වැඩක් නැහැ. ඒවත් තේරුමක් නැත්නම් මිනිස්සු සමහර වෙලාවට කියන ගොඩාක් ගාථාවල තියෙන ලෞකික දේවල් වලට බැඳීමමනේ. පිරිත් ගාථා වුණත් බලන්න බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් දේශනා කළ සූත්‍ර ධර්ම පැත්තකට දාලා මිනිස්සු වැඩි වාර ගාණක් කියන්නේ මොන පිරිතද? අටවිසි පිරිත. දස දිසා පිරිත. මිනිස්සු වැඩි වාර ගාණක් කියන්නේ බුද්ධ වචනේ නෙමෙයි. ඇයි අර දස දිසා පිරිත තුළ ජය පිරිත තුළ තියෙනවා. ඒ තියෙනේමට මිනිස්සු ආසයි. ඒ නිසා රතන සූත්‍රයේ කියවනකොට නින්ද ගියත් ජය පිරිත කියනකොට ආයු වඩඩකෝ ධන වඩඩකෝ සිරි වඩඩකෝ යස වඩඩකෝ බල වඩඩකෝ වන්න වඩඩකෝ සුඛ වඩඩකෝ ඒ තියෙන්නේ වඩඩකෝ 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 වැඩෙන්න 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 කියනවා. මොනවද? ආවුෂ වැඩෙන්න කියනවා. ධර්මතාවය අමතක වෙනවා. ආවුෂ වැඩෙන්න කියනවා. ධර්මතාවය අමතක වෙනවා. වන්න වඩඩකෝ වර්ණේ වැඩෙන්න කියනවා. ධර්මතාවය අමතක වෙනවා. සුඛය වැඩෙන්න කියනවා. ධර්මතාවය අමතක වෙනවා. ඇත්තටම ධර්මතාවය මොකද්ද? ආවුෂ පිරිහෙනවා, වර්ණය පිරිහෙනවා, සැපය පිරිහෙනවා, බලය පිරිහෙනවා. ඇත්ත ඒක නෙවෙයිද? ඇත්ත ඒක. ඒක තමයි ඇත්ත. බුද්ධ වචනය තුළ තියෙන ඇත්ත ඒක. ගිරිමානන්ද සූත්‍රයේ කියවනකොටත් තේරෙනවා. ඇත්ත ඒක තමයි. ඒ කියන්නේ මේ පිරිහෙන දේවල් ටිකක් නැවත නැවත වඩඩකෝ වඩඩකෝ වැඩෙන්න වැඩෙන්න කියලා නැවත නැවත ප්‍රාර්ථනා කරනවා. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. අපි ස්වභාව ධර්මයට මූණ දෙන්න ඕන මිනිස්සු. අපි සෑම කෙනෙක්ම ස්වභාව ධර්මයට මූණ දෙන්න ඕන මිනිස්සු. ඒකෙන් ශක්තියක් නොවෙනවා කියලා නෙමෙයි. නමුත් අපි හිතන තරම් වෙන්නේ නැහැ. අපි හිතන තරම් වෙන්නේ නැහැ. ඒව පස්සේ කාලේ බැඳපු ගාතාවක්. පස්සේ කාලේ බැඳපු ගාථාවල්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ධර්මතාවයේ තේරුම් යන එක ගාථාවක් ශ්‍රවණය කරන්න. තමන්ට සිද්ධ වෙන ඇත්ත, තමන්ට මූණ දෙන්න වෙන දේ ගැන පිළිබඳව කතා කරන එක පද හතරක ගාථාවක් ශ්‍රවණය කරන්න. ඒක කල්ප කෝටි ගානකට වඩා වැඩියෙන් තමන්ගේ හිතට ආශිර්වාදයක් වෙනවා කිව්වා. ඒ නිසා සහස්සම්පිචේ ගාථා, අනත්ත පද සංහිතා, වැඩෙන්න වැඩෙන්න කිය කිය ඉල්ල ඉල්ල යන ගාථාවල් සිය දවස් වාරයක් ජප කරත් වැඩක් නැහැ. ඒකං ගාථා පදංසෙයෝ යන්සුත්වා උප සම්මති. ඇහුවට පස්සේ දෙයක් තේරෙනවා නම් අන්නේ තේරෙන එකම ගාථාව ශ්‍රේෂ්ඨයි කිව්වා. ශ්‍රේෂ්ඨයි කිව්වා. දාරුචීරියට මේ ගාථාව දේශනා කළේ දාරුචීරිය. දාරුචීරිය නැවේ නැගල ගමනක් යන්න ගිය අතරමඟදී නැව බිඳුණා. රුවල් නැවුනේ දැන් වගේ නෙවෙයි. නැව බිඳුණා. නැව බිඳුණට පස්සේ දාරුචීරිය ගොඩට එන්න යන්තම් ඉතිරි වෙච්ච කෑල්ලක එල්ලිලා දවස් ගානක් පීනලා 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 සුප්පාරක පටුනට ආවා. ගොඩබිමට ආවා. සුප්පාරක පටුනට එනකොට දාරුචීරියට අඳින්න රෙදි කෑල්ලක්වත් නැහැ. ඔක්කොම නැති වෙලා. ඇඳන් ඉන්න වස්ත්‍රයවත් දාරුචීරියට නැහැ විලිවහ ගන්න. ඒකත් එයාගෙන් උදුරගෙන. කවුද? ස්වභාව ධර්මය. අපෙන් හැමදේම උදුරගන්නේ ස්වභාව ධර්මය. මේ වෙලාවෙත් උදුරගන්නවා. මේ වෙලාවෙත් ඈත් කරනවා. මේ වෙලාවෙත් දුරස් කරනවා. මගෙන් ඒවා ඈත් කරනවා. මගෙන් මාව ඈත් කරනවා. ඇත්තද බරුද? මගෙන් ඒවා ඈත් කරනවා. ඒ කියන්නේ වටපිටේ තියෙන ඒවා මේ වෙලාවෙත් මගෙන් ඈත් කරනවා. මගෙන් මාව ඈත් කරනවා. කණ්ණාඩිය ළඟට ගියහම හඳුනගෙන ඉන්න කෙනෙක් ඉන්නවනේ ඉස්සරහා මම කියලා. කණ්ණාඩිය ළඟට ගියාට පස්සේ Tamanට කෙනෙක්ව පේනවනේ. ඒ අල්ලපු ගෙදර කෙනා නෙවෙයිනේ. ඒ ඉන්නේ මමනේ. මට මාව එතනදී අඳුරගන්න පුළුවන් මේ මම කියලා. අන්න ඒ කෙනාවත් මේ තප්පරෙත් Tamanට ඈත් වෙනවා කිව්වා. ඒක බොරු නෙවෙයි. ඒක ඇත්ත. හොඳට ගැඹුරින් හිතලා බලන්න අවුරුදු 5-6 හිටපු මම මේ தത്വෙට මේ තරම් දුරක් මේ විදිහට වෙනස් වෙවි ආවේ කොහොමද කියලා අන්න ඈත් කරලා. තව ඈත් කරනවා. තව එහාට ඈත් කරලා සමහර වෙලාවට උත්පල කරනවා. උත්පල කරලා මේකේ අයිතිය සහමුලින්ම නැති කරනවා. මේකේ අයිතිය සහමුලින්ම නැති කරනවා. අන්තිමට පෙට්ටියක් ඇතුලේ අයිතිකාරයෙක් නැති හැමෝම ගෙදරින් එළියට දාන එකක් බවට අපිපත් වෙනවා. පණටික තියනකල් අච්චර මගේ 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 මම මම කියලා හදන් හිටපු අය හැමෝම පෙට්ටියක දාලා වහලා ගෙදරින් එළියට දානවා. බාරගන්නේ ඒක. අන්න බලන්න මට මාවත් නැති වෙනවා. දරුචිරේට හැමදේම නැති වුණා.
ඇඳන්ගන්න රෙදිකෑල්ලක් නැති තැන ධර්චීරය කැලේ ඇවිදලා එක සමාන දරකෝටු කෑලි ටිකක් එකට තියලා ලනු කෑල්ලකින් බැඳගෙන ඒක ඉනේ බැඳගත්තා. විලිවැහෙන්න එපැයි. විලිවැහෙන්න ඕන. එනිසා මේක ඉනේ බැඳගත්තා. පිඟතුණු දැකලා ඇතිව සමහර ගෝත්‍රික මිනිස්සු එහෙම ඉන්නවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ඇඳුම. රෙද්දක් විදිහට වස්ත්‍රයක් විදිහට ඒගොල්ලෝ අඳින්නේ ඒක. අපි ඊට වඩා ගොඩක් ඉස්සරහට ආවා. දරුචීරිය මේ ලී දඬු ලී කෝටු එකතු කරගෙන මේ වස්ත්‍රය ඇඳගෙන කැලේ ඇවිදිනකොට මිනිස්සු දැක්කාම මෙයා වෙනස් කෙනෙක්. මිනිස්සු ඉතින් දන්නේ නැද්ද? මොකක් හරි වෙනසක් තේරෙනවා නම් ඒක තමන්ගේ පැත්තට අරගෙන පුද පූජා කරන්නනේ බලන්නේ. මිනිස්සු දැක්කා මෙයා පුදුම කෙනෙක් නෙමේ. ඇඳුම් අඳින මිනිස්සු අතරේ කෝටු කෑලි ටිකක් එකට එකතු කරලා ඇඳගත්ත පුදුම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන මිනිස්සෙක්. මිනිස්සු දන් දෙන්න ගත්තා, කෑම දෙන්න ගත්තා, ඇඳුම් පැළඳුම් ගෙනල්ලා ගොඩ ගහනවා. අඳින්න අඳින්න කිව්වා. ඇයි මේ ඕ ඇඳන් ඉන්නේ මේවා අඳින්න? ඔබ වගේ කෙනෙක් අපි දැකලා නැහැ කිව්වා. දාරුචීරිය හිතනවා මේක තමයි ඉල්ලම. මේක තමයි ඉල්ලම. මම මේ ඇඳුම වෙනස් කරෝතින් මට ලැබෙන එක නතර වෙනවා. මේ ඇඳුම වෙනස් කරොත් මගේ ලැබීම් නතර වෙනවා. දාරුචීරිය කිව්වා නෑ නෑ ඕ අයපා. මගේ ඇඳුම තමයි මේක. දාරුචීරියට මෙහෙමත් හිතෙනවා. මේ ලෝකේ රහතන් වහන්සේලා කියලා පිරිසක් ඉන්නවනම් මමත් ඒ අය අතර කෙනෙක්. ඔන්න බලන්නකෝ. මේ හිතේ ගමන් මාර්ගය කොහමද? සිතියම වැරදුනොත්, මැප් එක පැටලුනොත් යූටර්න් ගහන ලේසි නැහැ. හිතේ ගමන් මාර්ගයේ මිත්‍යා දෘෂ්ටියට වැටුනොතින් එහෙම පවත් පින කරලා ගන්න මිනිස්සු නැද්ද? ඉන්නවා. අකුසලය කුසලයේ විදිහට ගන්න අය නැද්ද? ඉන්නවා. සමහර මිනිස්සු කියන්නේ එල්ලුම් ගස් 10ක ගියත් කමක් නැහැ ඕකගේ අතක් කඩලා කියලා. අර බලන්න මිත්‍යා දෘෂ්ටිය. පව කමක් නැහැ කියලා ගන්න එක මිත්‍යා දෘෂ්ටිය. වැරද්ද කමක් නැහැ කියලා ගන්න එක මිත්‍යා දෘෂ්ටිය. අකුසලය කමක් නැහැ කියලා ගන්න එක මිත්‍යා දෘෂ්ටිය. එහෙම මිනිස්සු ඉන්නවා. මෙයා මොකද්ද කමක් නැහැ කියලා ගත්තේ? රහත් භාවය. රහත් භාවය. මේ ලෝකේ යම් තැනක රහතන් වහන්සේලා වැඩ ඉන්නවා නම් මමත් ඒ අය අතර එක්කෙනෙක් කියලා අමුතු මාන්නයක් හැදුනා හිතේ. ඇයි? මේ අඳින විදිහත් එක්ක සහ මිනිස්සු තමන්ගේ ළඟට එන විදිහත් එක්ක. මගේ රහත්භාවයට වෙන්නේ නැති මේ දෙනව ඇත්තේ මිනිස්සුන්ට හිතුණා. මේ දාරුචීරියට හිතුණා. තද්ද මිත්‍යා දෘෂ්ටියකට වැටුණා. සමහර අය ඇවිල්ලා කිව්වන් දාරුචීරියට ඔබ ලබාගෙන ඇති රහත්භාවයක් නැහැ කියලා. පිළිගත්තෙම නැහැ. ඒ මගේ කියලා අල්ලගත්තට පස්සේ හැටි. මානසික ධර්මත් මගේ කියලා අල්ලගන්න පුළුවන්. මානසික ධර්ම මගේ කියලා අල්ලගත්තට පස්සේ ඒ කියන්නේ මනස ඔස්සේ ගොඩනැගෙන දේවල් ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන ඒවා තියෙනවා. ඉතින් ප්‍රැක්ටිස් කරොත් හම්බ වෙනවා. ඕනම කෙනෙකුට ප්‍රැක්ටිස් කරොත් හම්බ වෙනවා. හම්බ වෙන්නේ නැති දෙයක් ගැන බුදුහාමුදුරුවෝ කියා දීලා නැහැ. මේ මනස ඔස්සේ ගොඩනැගෙන මේ ස්ථාවරයන් මම මගේ කියලා එතනත් හඳුනගෙන ඒකෙත් හිර වෙනවා හිත. එහෙම අල්ලගත්තට පස්සේ ගලවන්න බෑ. හිත මොනවා හරි භෞතික ලෝකේ වේවා ආධ්‍යාත්මික ලෝකේ වේවා නැසෙන දෙයකට ආදරය කරන්න පටන් ගත්තට පස්සේ ගලවන්න බෑ. ප්‍රථම ධානයේ නැසෙනෝ, ဒုတိය ධානයේ නැසෙනෝ, තෘතිය ධානයේ නැසෙනෝ, චතුර්ථ ධානයේ නැසෙනෝ, බ්‍රහ්ම ලෝක සම්පත්තියේ නැසෙනෝ. ඒ නැසෙන දෙයක් මම මගේ කියලා හිර වුණාම, අල්ලගත්තාම, ආදරය කරන්න ගත්තාම ඒක ලේසියෙන් ගලවන්න බෑ. ඒකනේ අම්මා කෙනෙක්ට දරුවෙක් Tamante ඉස්සෙල්ලා නැසෙනවා කියලා හිතන්න බැරි. ඒක මගේ කියලා උපාදානය කරගෙන වැඩි. එහෙම වෙන්නේ නැහැ කියලාමයි හිතන්නේ. කිසා ගෞතමී එහෙමනේ. එයා ඒකනේ විශ්වාස කළේ නැත්නම් දරුවා මලා කියලා. දාරුචීරියත් එහෙමයි. එයා හිතුවා මෙච්චර මිනිස්සු එකතු වෙන්නේ, මෙච්චර දේවල් දෙන්නේ, මම තවත් එක රහතන් වහන්සේ නමක්. ඔහොම හිතුවා. මිනිස්සුන්ට උදව් කරන සමහර දෙවිවරු ඉන්නවා. පෙනී හිටලම නෙවෙයි, හීනෙන් ඇවිල්ලත් සමහර ඒවා කියනවා. දන්නේ නැහැ කිව්වේ කවුද කියලා. එළි වෙනකොට මතක නැහැ. ඒ වුණාට දෙයක් කියලා තියෙනවා. ඒ මේ බාහිර ලෝකේ තියෙන යම් යම් ශක්ති පදාර්ථයන්. ශක්ති පදාර්ථයන්. බෝධිසත්වයෝ පෙරම්පුරණ මේ බෝධිසත්වයෝ දුෂ්කර ක්‍රියා කරන කාලය තුළ දෙවියෝ තමයි පණිවිඩ අරන් ගියේ වැඩිපුර. මහරජතුමාට, තාත්තට. ඒගොල්ලෝ කිව්වන්න පුතා මැරෙන්න යනවා කියලා. පණිවිඩ අරන් ගියා. මනුස්ස ලෝකයට ඇවිල්ලා බුද්ධත්වයට පාරමිතා පුරන කාලේ සාම්පතී මහා බ්‍රහ්මයා තමයි අටපිරික පූජා කරේ. දන්නවා ස්ථිර වශයෙන්ම බුද්ධත්වයට පත් වෙනවා කියලා. දෙවියෝ බ්‍රහ්මයෝ පිරිසිදු සිල්වත් උදවියත් එක්ක බැඳිලා ඉන්නවා. සක්‍ර දේවේන්ද්‍රයාගෙන් දන් එහෙමයි. දාරුචීරියගේ සහලේ දේවතාවෙක්. ඒ කියන්නේ මේ කල්යාණ මිත්‍රයේ කලින් ජීවිතයක එයා මැරිලා එයා දිව්‍ය තලයක ඉන්නේ. මෙයා මනුස්ස ලෝකේ එකට භාවනා කරලා. දෙන්න එකට භාවනා කරලා. එයා දිව්‍ය තලයේ, මෙයා මනුස්ස ලෝකේ. දෙන්න එකට සිල් රැකලා
දෙන්න එකට නිවන් දකින්න ඕනේ කියලා එක තැනක ඉඳගෙන වැඩ කරලා ප්‍රාර්ථනා කරලා එයා දිව්‍ය ලෝකෙ ගියා. මෙයා මනුස්ස ලෝකෙට ආවා. එහෙම වෙන්න පුළුවන්. පින්වතුන් දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. මං අපමනුස්ස ලෝකෙට එන්න පුළුවන්. පින්වතුන් මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. මම දිව්‍ය ලෝකෙට යන්නත් පුළුවන්. ඕක තරහදී හැටි. එකටම උපදින්නේ නැහැ. මිනිස්සු හිතන්නේ ඉතින් මේ අම්මම මේ තාත්තම මේ දරුවම මේ නෝනම මේ මහත්තයම නැවත නැවත මගේ වෙන්න එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. සංසාරේ එහෙම වෙන්න කියලා උපාදානය හදපු අය ඇත්තෝ කොච්චරද? ඒගොල්ලොත් බලන් ඉන්නෝ. පිරිමහන්න ඕන දේවල් පිරිමහන්න මගේ කරගෙන බලන් ඉන්නෝ. ඒ නිසා මේ දෙන්න දෙපැත්තකට ගියා. අර දේවතාව තමයි ඇවිල්ලා කියන්නේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා. ඔබ ඔය මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්න කියලා රෑ හීනෙන් ඇවිල්ලා කිව්වා. දාරුචීරිය කොච්චර මිත්‍යා දෘෂ්ටියෙක් වුණත් දාරුචීරියට ඕන වෙලා තිබුණා නිවන් දකින්න. එයා මිත්‍යා දෘෂ්ටිකෙක්. ඒ වුණාට එයාගේ හිතෙත් පොඩි අදහසක් තිබුණා නිවන් දකින්න ඕනි කියලා. මිනිස්සු ඉන්නවා එහෙම. මාළු රස්සාව තමයි කරන්නේ. ඒත් හිතේ අදහසක් තියෙනවා නිවන් දකින්න ඕනි කියලා. ප්‍රාර්ථනා කරනකොට සාදු කියනවා බණ පොළේ වාඩි වෙලා. මස් විකුණන එක තමයි රස්සාව. ඒත් පොඩි අදහසක් තියෙනවා නිවන් දකින්න ඕනි කියලා. බාර් එකේ තමයි වැඩ කරන්නේ. පොලියට තමයි දෙන්නේ. ඒත් අදහසක් තියෙනවා නිවන් දකින්න ඕනේ කියලා. ඒගොල්ලෝ දම්සභා මණ්ඩපේට ඇවිල්ලා බණ අහලා ප්‍රාර්ථනා කරනවා. නිවන් සම්පත් ලැබේවා කියනකොට සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ පොඩි අදහසක් තියෙනවා. හිතක් පහළ වෙලා. දරුචීරියත් එහෙම කෙනෙක්. දරුචීරියට හිතක් පහළ වුණා. ඇත්තටම මේක හොයාගන්න ඕන. මගේ ළඟ නැති එකක් මේ තියෙනවා කියනවා නම් මේක තියෙන කෙනාගෙන් මම මේක අරගන්න ඕන කියලා දරුචීරිය ඒ බුදුහාමුදුරුව හොයාගෙන පහුවෙනද පාන්දරම ගියා. භාගතුන් වහන්සේ හොයාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා. වෙලාව දවල් වෙන්න ඇවිල්ලා පිණ්ඩපාතේ වැඩලා. භාගතුන් වහන්සේ වැඩ ඉඳපු තැන ආරාමේ හිටපු හාමුදුරුවන්ගෙන් ඇහුවා මේ තැන බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් වැඩ ඉන්නවද? බුද්ධ කියලා කෙනෙක්. ඔව් කිව්වා. කොහො දැන් ඒ ඇත්තෝ? ඒ ඇත්තෝ ඔය පැත්තේ වැඩියා කිව්වා. පිණ්ඩපාතේට වැඩියා කිව්වා. දවල් ආහාර ටික හොයාගෙන වැඩියක් දාරුචීරියට කියනවා. ඔබ දැන් ඒ පැත්තට යන්න ඕනේ. කකුල් දෙක හොදගෙන ටිකක් විඩා නිවන්න. යොදුන් ගානක් ඔබ ඇවිදගෙන ආවනේ පයි. ඒ තරම් ඉක්මනට ආවා. පයින් ඇවිදගෙන ඒ තරම් ඉක්මනට ආවා. මොකද මේ හිතේ ඕනකම. හිතේ ඕනකම තියෙනවා නම් දුර බලන්නේ නැහැ මිනිස්සු. හිතේ ඕනකම තියෙනවා නම් දුර බලන්නේ නැහැ මිනිස්සු. දුර නොබලා ඇවිදගෙන යනවා. මහන්සි නොබලා යනවා. ඉතින් සිරිපාද එහෙම යන්නේ. වයසක උදවිය නැග ගන්න බැරි උදවිය. ගෙදර ඇඳ ළඟ ඉඳලා මහවුළු වස්ස ළඟට එන්නත් බෑ. ඒත් මේ බලන්න සිරිපාද නැගලා බහින හැටි. හිතේ ඕනකම, හිතේ හයිය දාරුචීරියටත් ඕන වුණා බුදුහාමුදුරුව හම්බ වෙන්න. එනිසා එයා තීරණය කළා බෑ, වාඩි වෙලා ඉන්න බෑ. ජීවිතේ මොන වෙලේද දන්නේ. මේ වාඩි වෙලා ඉන්න ටිකටත් ඇති මාරයට මාව ඩැහැ ගන්න. ඇත්තද බොරුද? ඇත්ත. මේ වාඩි වෙලා ඉන්න ඩිංග, මේ වාඩි වෙලා ඉන්න සුනංගුවට මාරයට මාව ඩැහැ ගන්න පුළුවන්. මේ හති අරින සුනංගුවට මාරයට මාව ඩැහැ ගන්න පුළුවන්. මේ විවේක ගන්න සුනංගුවට මාරයට මාව ඩැහැ ගන්න පුළුවන්. එහෙම බැරි නැහැ. එහෙම බැරි නෑ. ඒ ධර්මතාවය ලෝකේ මොන රාජ්‍ය නායකයටත් පොදුයි. YouTube එකේ සර්ච් කරලා බලන්න. YouTube වල තියෙනවා එහෙම ප්‍රවෘත්ති කිය කිය ඉන්නකොට වැටෙන අය. සභාව අමතමත ඉන්නකොට වැටෙනවා. එහෙම තියෙනවා. එනිසා දාරුචීරිය ඒ අතින් ගොඩක් ඉස්සරහට ජීවිතය ගැන හිතුවා. වාහනේට නගිනකොට හිතන්න ඕන මේ නැග්ගට ඊළඟ තප්පරය කොහොමද වෙයිද කියලා දන්නේ නෑ. එහෙම හිතලා වාහනේට නගින්න ඕන. ඒකට කමක් නෑ. ඒක හොඳයි. ඒකට කියන්නේ ජීවිතානුස්සතිය. එයා ජීවිතය ගැන දැනගෙන වාහනේට නගින්නේ. මේකේ ආබෑග්ස් තිබුණට හතර වටින්ම ඕවා ඔක්කොම ලොක් වෙනවා මාරය ආවේසුන වෙලාවට. ආබෑග්ස් ඔක්කොම ලොක් වෙනවා. එකක්වත් වැඩ කරන්නේ නැහැ. පණ ගියාට පස්සේ තමයි ඒක ඇවිල්ලා පපුවට වදින්නේ. එතකොට පපුව තැලිලා මැරිලා ඉවරයි. ඒකක්වත් මාරයට අදාළ නැහැ. මාරයත් එක්ක හටන් කරන්න පුළුවන් විදිහේ මෙවලමක් විද්‍යාව කොච්චර දියුණුවත් නිර්මාණය කරන්නේ නැහැ. නිර්මාණය කරන්න බෑ. ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ හතරෙන් ගැලවෙන්න පුළුවන් කිසිම විද්‍යාත්මක මෙවලමක් මේ විශ්වයේ කවදාවත් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක ඉක්මවා යන්න තමන්ට හැකියාව තියෙන්න ඕන. දාරුචීරිය හිතපු විදිය හොඳයි. මේ තප්පරය වුණත් මං සුනංගු වෙන්න හොඳ නැහැ කියලා හිතුවා. දාරුචීරිය භාග්‍යතුන් වහන්සේ වැඩම කරපු පැත්තට මහන්සි නොබලා අනෙක් පැත්තට ඒ හුස්මටම පිටත් වුණා. වැඩි දුරක් යන්න ඕනුනේ නැහැ. බුදුහාමුදුරන් හම්බ වුණා. බුදුහාමුදුරන් හම්බ වුණා. ඈත තියාම අත් දෙක එකට එකතු කරන බලනකො මේ සංසාර ඉව හඳුන්වලා දෙන්න කවුරුවත් නැහැ. නමක් ගහගෙන නැහැ මම බුද්ධ කියලා. නමක් ගහලා තිබුණ නැහැ බුදුහාමුදුරුවෝ. අපි හිතාගෙන ඉදී රැස්වලල්ලක් තිබුණෙත් නැහැ පිටිපස්සේ අඳුරගන්න. අපි නම් හිතන් ඉන්නේ එහෙම රැස්වලල්ල කැරකෙනවා ඇති කියලා නිතරම අර මේ තොරන් වල තියෙන විදිහට. නෑ එහෙම නෑ. බුදුහාමුදුරුවෝ අඳුරගන්න හොඳ ඉවත් තියෙන්න ඕන.
එකට බණ අහලා තියෙන්න ඕන, මල් පූජා කරලා තියෙන්න ඕන, ගිලම්පස පූජා කරලා තියෙන්න ඕන, පින් කරලා තියෙන්න ඕන, දන් දීලා තියෙන්න ඕන. කොටිම්ම කියනවා නම් දස පුණ්‍යක්‍රියාම පුරලා තියෙන්න ඕන. දස පුණ්‍යක්‍රියාම Google search කරලා බලන්න දස පුණ්‍යක්‍රියා මොනවද කියලා. එතකොට පොයට සිල් ගන්න එක අමතක කරන්න හිතෙන්නේ. දස පුණ්‍යක්‍රියා මොනවද කියලා දැනගත්තාම, දස පාරමිතා මොනවද කියලා දැනගත්තාම පොයට මොන වැඩේ තිබුණත් සිල් ගන්න යන්න හිතෙනවා. මට මේ වැඩේට අද නොගියොත් බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න බෑ. ඔය වැඩක් ටික කරනකොට ඔය එකකින් මොකක් හරි එකක් සපෝට් කරනවා, උදව් කරනවා. බුදුහාමුදුරන් අඳුර ගන්න දාර්චීරීවෙන් වගේ දැනගත්තා මේ තමයි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ළඟට ගිහිල්ලා කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වේ මෙච්චරයි, ස්වාමීනි මම ගොඩාක් දුර ඉඳලා ආවේ. ස්වාමීනි මන් දැන් පැය ගණනාවකට කලින් මේ ගමන එන්න පිටත් වුණේ. මගේ හිත සැනසෙන්න ඔබ වහන්සේ ලබාගත් දේ මටත් ලබා දෙන්න කිව්වා. ඔබ වහන්සේ අනුශාසනා කරන තැනට යන්න මට දෙයක් කියන්න මේ වෙලාවේ කිව්වා. ඒ කියන්නේ නිවන් දකින්න මට දෙයක් කියන්න බුදුහාමුදුරනේ කියලා ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේට කලබල නැහැ. භාග්‍යතුන් වහන්සේ කෙනෝ දාරුචීරියට, දාරුචීරිය මේකට වෙලාව නෙමෙයි. පිණ්ඩපාතේ වඩින වෙලාවේදී මොනතරම් පින්වන්තයෙක් වුණත් කරන්න දෙයක් නැහැ. මග ඇරෙනවා. පිණ්ඩපාතේ වඩින වෙලාවේදී බණ අහන්න ඕනේ කියලා වාඩි වුණාට වැඩක් නැහැ. බුදු කෙනෙක් පිණ්ඩපාතේ වඩින වෙලාවට බණ කියන්නේ නැහැ. ඉතා කලාතුරකින් කරානම් කරේ. ඉතා කලාතුරකින්. ධර්ම ශ්‍රවණයේදී පිළිපැදිය යුතු කරුණු කොච්චර තියෙනවද අපිට? එහෙම ලේසියට ධර්ම දේශනා කරන්න බෑ. ධර්ම ශ්‍රවණයේදී පිළිපැදිය යුතු කරුණු ටිකක් තියෙනවා සේකියාවල. ඒ පිළිපැදිය යුතු කරුණු ටික අපි ඉගෙන ගන්න ඕන. අපි ඉගෙනගෙන ඉවර වෙලා නොසුදුසු තැනක් නම් අපි එතන ධර්ම දේශනා කරන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා පිළිපැදිය යුතු කරුණු. ඒ නිසා ඒ කරුණු භාග්‍යතුන් වහන්සේත් පිළිපැද්දා. අපිට විතරක් මතක් කළා නෙමෙයි. උන්වහන්සේ පිළිපැදපු කරුණු ටික, ඇයි ඒ කරුණු ටික පිළිපදින්න කිව්වේ? නැත්නම් ධර්මයේ මිනිස්සු 2.50ට දානවා කිව්වා. අවතක් සේරු කරනවා කිව්වා. මේක ගණන් ගන්න නැති වෙනවා කිව්වා. ඒ නිසා මේකට ගරුත්වය දෙන්න ඕන කිව්වා. මමත් ගුරුතනතුරේ තිබ්බේ ධර්මය. බුදුහාඳුර අන්තිමට කියන්නේ එහෙමනේ. අන්තිම අනුශාසනාව මමත් ගුරුතන තිබ්බේ ධර්මය. ඒ නිසා පරණ මිනිස්සු පිරිත් පොත හිස මුදුනේ තියාගත්තා. මණ්ඩපේට ගෙනියනකොට මෙහෙම අත් දෙකේ තියන් ගියේ නැහැ. පිරිත් පොත හිස මුදුනේ තියාගෙන අරන් ගියේ ඒ ධර්මයට ගෞරව කරපු විදිය. දාර්චීරියට කිව්වා මේක බණ කියන වෙලාව නෙවෙයි දාරුචීරිය, දානේ වළඳන වෙලාව. පැත්තකට වෙලා ඉන්න කිව්වා තව ටිකක්. පොඩි වෙලාවක් නිශ්ශබ්දව හිටපු දාරුචීරිය ආයිත් ඉල්ලුවා, අනේ ස්වාමීනි දැන්වත්, අනේ දැන්වත් ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ බලනවා දාරුචීරියට තාම ගමන් මහන්සිය. කලින් තිබුණේ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව. ඒක ඕනෑවට වඩා ඉස්මුදුනට නැග්ගලා තියුණා. ශ්‍රද්ධාව ඕනෑවට වඩා ඉහමත්තට ගන්න හොඳ නැහැ. ශ්‍රද්ධාව ඉහමත්තට ගන්නකොට බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කරන්න ඕන මොකද්ද, මේක හරිද කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මෙන්න මෙහෙම වෙයි, ශ්‍රද්ධාව ඕනෑවට වඩා ඉහමත්තට ගත්තට පස්සේ නිවන් සම්පත් ලැබේවා කියලා බුදුහාන්ට පණාවක් පූජා කරයි මිනිස්සු. ශ්‍රද්ධාව ඕනෑවට වඩා ඉහමත්තට ගන්න එපා. ඒ කියන්නේ ශ්‍රද්ධාවත් හැම වෙලාවෙදිම පිඟතුන්ගේ වචනෙන් කියනවා නම් බැලන්ස් එකේ තියාගන්න ඕනේ. කොයි දේත් එහෙමයි, බැලන්ස් එකේ තියාගන්න ඕන. ඕනෑවට වඩා යන්න හොඳ නැහැ මොන දේකවත්. ඕනෑවට වඩා ගියාම ඒක නරක නපුර මුලින්ම වෙන්නේ Tamanට. කොයි දෙයක් මැත්තේ වුණත් ඕනෑවට වඩා යන්න ගත්තොත් ඒකේ වෙන ලොකුම නපුර මුලින් වෙන්නේ Tamanට, ඊට පස්සේ අනේකයට. එනිසා දාරුචීරියගේ ශ්‍රද්ධාව හින්දා පළවෙනි වතාව ප්‍රතික්ෂේප කළා දානේ වළඳන වෙලාව කියලා. දෙවෙනි වතාවෙත් භාග්‍යතුන් වහන්සේ බලව මෙයාට තාම ගමම් මහන්සිය ගිහිල්ලා නැහැ. මෙයාගේ ඇඟ තාම නිවිලා නැහැ. ගමම් මහන්සිය ගිහිල්ලා නැහැ. තාම මෙයාට මහන්සි, තාම මෙයාට හති. මේ හති දදා බණ ධර්ම දේශනා කළාට තේරුමක් නැහැ. හති දදා ධර්ම දේශනා කළාට තේරුමක් නැහැ. ඇයි? මුළු හිතම පිහිටලා තියෙන ගමම් මහන්සියට. තව ටිකක් ඉන්න ඇරියා ගමම් මහන්සිය වෙනකන්. තුන්වෙනි සැරේ දාරුචීරිය කිව්වා ස්වාමීනි අනේ දැන්වත්. භාග්‍යතුන් වහන්සේ බැලුවා දාරුචීරිය දිහා. දාරුචීරියට ධර්මාවබෝධය කරගන්න ශක්තිය තියෙනවා, හැකියාව තියෙනවා. ඒකයි මෙච්චර ඉල්ලුම. ඒකයි මේ මෙච්චර නැවත නැවත ඉල්ලන්නේ. මම ප්‍රතික්ෂේප කරද්දි මෙයා මගෙන් ඉල්ලන්නේ. මෙයාට දැඩි කැමැත්තක්, දැඩි ඇල්මක්, දැඩි ආසාවක් මේකට තියෙනවා. වගේම මෙයාට මේකේ ප්‍රතිඵල ගන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ කිව්වා මේක ගොඩක් කියන වෙලාවක් නෙවෙයි. ලොකුවට කියන්න බෑ වාඩි කරෝලා. මෙන්න මෙහෙම තේරුම් ගන්න දාරුචීරිය. දැකපු දේ දැකපු විදිහට අමතක කරන්න කිව්වා. අහපු දේ අහපු විදිහට අමතක කරන්න කිව්වා. දැනුණ දේ දැනුණ විදිහට අමතක කරන්න කිව්වා. දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති, සුතේ සුතමත්තං භවිස්සති. දැකපු දේ දැකපු විදිහට නතර කරන්න කිව්වා. අපි එහෙම කරන්නේ. අපි දැකපු දේ ලස්සනයිද කැතයිද කියලා බලනවා. ලස්සනයිද කැතයිද කියලා බලනවා. ලස්සනයි කියලා හැඟුණා නම්
ඇලෙනෝ. කැතයි කියලා හැඟුණා නම් ගැටෙනෝ. හැම ඇලීමක්ම හැම ගැටීමක්ම හැදිලා තියෙන්නේ ලස්සන කැත විනිශ්චය කරන්න ගිහින්දා. ලස්සන කැත විනිශ්චය කරන්න ගිහිල්ලා සමහර කැත දේවල් හිතට ඕන නම් ලස්සනයි කියලා ගන්න බැරිද? පුළුවන්. හිතේකට සූරයි. සමහර කැත දේවල් ලස්සනයි කියලා ගන්න පුළුවන්. සමහර ලස්සන දේවල් අනේ නැහැ කැතයි කියලා ගන්නත් පුළුවන්. හිත ඒකට සූරයි. එහෙනම් ලස්සන කැත තීරණය වෙන්නේ එළියෙන් නෙවෙයි. ලස්සන කැත තීරණය වෙන්නේ එළිය වස්තුන් වලින් නෙවෙයි. ලස්සන කැත තීරණය කරන්නේ තමන්ගේ හිත කියන වස්තුව. දාරුචීරියට කිව්වා දාරුචීරිය හැම දෙයක් පස්සෙම දුවවන හිත නතර කරන්න කිව්වා. දාරුචීරියට මේ පොඩි වචන කීපය පුදුම තරම් ගැඹුරට තේරුණා. හරියට අම්මා කියන වචනය මොන්ටිසෝරි දරුවෙකුටවත් වඩා සාමාන්‍ය පෙළ දරුවෙක්ටත් වඩා විවාහ ජීවිතයට පත්වෙලා දරුවෝ නැති ගැහැණියකටත් වඩා දරුවෙක් ලබපු අම්මා කෙනෙක්ට තේරෙනවා වගේ අම්මා කියන වචනේ. හොඳටම තේරෙන්නේ අම්මටනේ අම්මා කියන වචනේ. ආන්නේ වගේ දාරුචීරියට බුදුරජාණන් වහන්සේ මතක් කළ මේ කරුණු ටික බොහොම ගැඹුරින් හිතට අවබෝධය දක්වාම පැතිරිලා ගියා. දාරුචීරිය අනාගාමී වුණා. භාග්‍යතුන් වහන්සේ බලනවා එහි භික්ෂුභාවයෙන් මහණ උපසම්පදාව දෙන්න පුළුවන්ද? බෑ. එහි භික්ෂු මහණ උපසම්පදාව දෙන්න දාරුචීරියට පිං නැහැ. සිවුරු පිරිකර පූජ කළා නැහැ. බුද්ධ ශාසන හම්බ වෙන්නේ කලාතුරකින්. බුද්ධ ශාසනයක් හම්බ වෙලා නම් තියෙනවා නම් ඒක තමන්ට දැනෙනවා නම් මේ කාලේ මේ තරම් වටිනවා කියලා දැනෙනවා නම් පණ ටික යන්න කලින් හැම කෙනෙක්ගේ මත් දෙකෙන් මහා සංඝරත්නයට පූජා වේවා කියලා හිතලා සිවුරක් පූජා වෙලා තියෙන්න ඕන. සිවුරක් පූජා වෙලා තියෙන්න ඕන. දානේ වළඳන්න පාත්‍රය පිඟානක් පූජා වෙලා තියෙන්න ඕන. ඉඳිකට නෝල් ටික පූජා වෙලා තියෙන්න ඕන. අටපිරිකර ලබන්න බුදු කෙනෙක් බලනවා මෙයාට එහි භික්ෂුභාවයෙන් මහණ උපසම්පදාව දෙන්න මෙයා සසර ඒ පූජාවට අත ගහලද ඒ පූජාවට දායක වෙලාද බණින්න එපා ඒවට. නොදන්න මිනිස්සුත් එක්ක එකතු වෙලා ඒවට බණින්න යන්න එපා. මිනිස්සු දන්නේ නැහැ දුන්නොත් ලැබෙන්නේ කියලා. සිවුරත් සිවුරුණත් එහෙමයි. කමිස කලිසම් කොච්චර දීලා තිබුණා අත් දෙකෙන් සිවුරක් දීලා නැත්නම් ලැබෙන්න තියෙන ප්‍රවණතාවය නැත්තටම නැති තරම්. ඇයි කමිස කලිසම් ඕන කාලකදී දෙන්න පුළුවන්. ඒත් සිවුරක් පූජා කරන්න පුළුවන් බුද්ධ ශාසනයක් පවතින කාලකදී විතරයි. බුද්ධ ශාසන අවුරුදු මිලියන ට්‍රිලියන ගානකට සැරයක්වත් බුද්ධ ශාසනයක් පහළ වෙන්නේ නැහැ. අවුරුදු මිලියන ට්‍රිලියන ගාලක් ගෙවිලා ගියත් බුද්ධ ශාසනයක් පහළ වෙන්නේ නැහැ. තුනුරුවන් හම්බ වෙන්නේ නැහැ. මේක වසන්ත කාලය අපේ ජීවිතේ. වසන්ත කාලයේ හිතේ හොඳට මල් පූදින්න පුළුවන් කාලයේ වසන්ත කාලයේ දාරුචීරිය අටපිරිකර පූජා කළ නැති හින්දා දාරුචීරියට ඒහි භික්ෂු මහණ උපසම්පදාව ගැලවිලා ගියා. බුදු කෙනෙක්ගෙන් විතරක් ලබන්න පුළුවන්කම ලැබෙන ඒහි භික්ෂු මහණ උපසම්පදාව අෂ්ට පරිස්කාර පූජාවක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරලා නම් වරින් වර පූජා කළාට කමක් නැහැ. වරින් වර පූජා කරන්න. අවුරුදු දෙකෙන් දෙකට පූජා කරන්න. කවුරු හරි කෙනෙක්ට හිතෙනවා නම් හෙට දවසත් විශ්වාස නැහැ කියලා එහෙම ඉක්මනින් හිතන කෙනෙක් ඉක්මනට පූජා කරාට කමක් නැහැ. නැත්නම් ජීවිත කාලේ වරින් වර පූජා කළා පිරිකරට පූජා කළා තියාගන්න සම්බුද්ධ ශාසනය පවතින කාලේ. පිරිවෙන්වල ගොඩාක් පුංචි හාමුදුරුවරුන්ගේ හිස බාන්න කටර එකක් අවශ්‍යයි. පුළුවන්කමක් තියෙනවා නම් වත්කමක් තියෙනවා නම් ජීවිතේ එකපාරක් මහා සංඝරත්නයේ හිස් රැවුල් බාන්න පූජා වේවා කියලා හිතලා පූජා කරන්න. අටපිරිකර ඇතුලේ තියෙන බ්ලේඩ් තල කෑල්ල ඒක තේරුමක් නැහැ. අටපිරිකර පූජා කරන වෙලාවට ඒකත් ඔහේ ආපුවා වේක ඇතුලේ තියෙන හින්දා වෙනම පූජා කරලා තියන්න මහා සංඝරත්නයට. හාමුදුරු කෙනෙකුට චීවරයක් පූජා කරලා තියන්න අටපිරිකරේ තියෙන සිවුරු අඳින්න අමාරුයි. අත් දෙකෙන් චීවරයක් පූජා කරලා තියන්න බුදු කෙනෙක් බලනවාම තමයි ඒහි භික්ෂු මහණ උපසම්පදාවට මෙයාට පින තියෙනවද කියලා. පින නැත්නම් වස්ත්‍ර ලබන්න පින නැත්නම් සිවුරු පිරිකර ලබන්න පින නැත්නම් ඒහි භික්ෂු මහණ උපසම්පදාව දෙන්නේ මෙහි යව මහණ කියලා කතා කරන්නේ. මෙහියව මහන කියලා කතා කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ කතා කරේ නැහැ. දාරුචීරියට කිව්වා ගිහිල්ලා පැවිදි ජීවිතයට අවශ්‍ය කරන දේවල් හොයාගෙන එන්න. දැන් දාරුචීරියට ඕන මහන වෙන්න, පැවිදි වෙන්න. හොයාගෙන එන්න කිව්වා. වැඩි දුරක් යන්න හම්බුන්නේ නැහැ. ජීවිතේ එහෙම තමයි. දාරුචීරියගේ හිත තැම්පත් වුණේ සිවුරු පිරිකර හොයාගෙන එන්න යන්න. ඒත් එච්චර දුර යන්න හම්බුන්නේ නැහැ. අතරමඟදී අලුතෙන් පැටියෙක් වදපු ගව දෙනා දාරුචීරිය දැකලා පරණ කේන්තියක්, පරණ කෝන්තරයක් මතක් වුණා. ඔය හිතේ හැටි යටපත් වුණ කෝන්තර ප්‍රේත ලෝකෙදිත් මතක් වෙනවා. යටපත් වුණ කෝන්තර තිරිසන් ලෝකෙත් මතක් වෙනවා. යටපත් වුණ කෝන්තර manuss ලෝකෙදිත් හිතාගන්න බැරි විදිහට මතක් වෙලා මතුවෙලා ඇවිල්ලා ඒව පිරිමහ මහ යනවා.
ඒකනේ අර ධම්මපදයේ තියෙන අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසි මේ කෝන්තර හදාගන්න එපා. දන්න කියන උදවිය කෝන්තර හදාගන්න එපා. ඒව හදාගත්තට පස්සේ ඒව තැනක් නොතැනක් නැහැ. ඒව පිරිමහන්න හදනවා. ඒ නිසා ඒව නතර කරන්න කිව්වා. ඒක තේරුම් අරගෙන මේ ගව දෙනට සංසාර කේන්තියක් මතු වෙලාව දුටු පමණින්ම ආවා ඒක. ඒ හිතේ වේගය. ඒකට පුබ්බේ නිවාසානුස්සති ඥාණය ඕනේ නැහැ. හිතේ කේන්තිය හිතා ගන්න බැරි විදිහට මතු වෙනවා. ඒ පැත්ත බලලා මේ පැත්ත බලන්නවත් හිත ඉඩ දෙන්නේ නැහැ. එච්චර ඉක්මනට මේ කේන්තිය හිතට පහළ වෙනවා. මේ ගව දෙන තිරසනෙක් වුණත් ඉක්මනට කේන්තිය ආවා. ඇනලා එහෙම්මම මැරුවා. දාරුචීරියගේ මලකඳ පාරයිනේ තියෙනවා. කවුරුත් අස්කරේ නැහැ. ඇයි? දන්නේ කාගේ කවුද කින්ද මන්ද කියලා දන්නේ නැහැ. සුප්පාරක පටුන ඉඳලා ආපු මිනිස්සෙක්නේ. කාගේ කවුද කින්ද මන්ද කියලා දන්නේ නැහැ. කවුරුත් දාරුචීරියගේ මිනිය වල දැම්මේ නැහැ. බුදුහාමුදුරු මහා සංඝරත්නයත් එක්ක එතනින් වඩින වෙලාවේදී භාගතුන් වහන්සේ දැක්කා දාරුචීරියගේ මිනිය. භික්ෂුන් වහන්සේලාට කිව්වා, මහණෙනි, මේ ඔබලා ඉන්න තැනටම ආපු මනසින් උසස් වෙච්ච කෙනෙක් නිසා මෙයාගේ මිනියට කර තියන්න කිව්වා. මේක ගිහින් ඉවර වෙලා දවලා අලු ටික නිදාන් කරන්න කිව්වා. දාරුචීරිය අනාගාමී ඵලයට පත් වුණ කෙනෙක් විදිහට මරණයට පත් වුණේ. දම්සභා මණ්ඩපයේදී මේ කතාව හැමෝ අතරම කතා වෙනවා. මේ දාරුචීරිය කියන මිනිහයාගේ මිනිය උස්සන්න කියලා බුදුහාමුදුරුවෝ කියපු දේ හැමෝ අතරම කතා වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භික්ෂුන් වහන්සේලා, ස්වාමීනි, ඇයි දාරුචීරියගේ මිනිය අපිට උස්සන්න කිව්වේ? මහණෙනි, දාරුචීරිය පණ යනකොටත් අනාගාමී ඵලයට පත් වෙලා හිටපු මහා පුණ්‍යවන්තයෙක් කිව්වා. භාග්‍යතුන් වහන්සේ, දාරුචීරිය අනාගාමී ඵලයට පත් වෙන්න තරමට බණක් ඇහුවේ නෑනේ. මහණෙනි, මම දේශනා කරන ධර්මය, මම කියා දෙන කාරණා ලොකුයි පොඩි දිගයි කොටයි උසයි මිටි කියලා කොතන හරි තැනක තක්සේරු කරන්න කියලා මම කියා දීලා තියෙනවද? මම කියන කාරණාව බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන වදාහරණ දේ කොටයි පොඩි එහෙම කියලා තක්සේරු කරන්න මතක් කරලා තියෙනවද? මහණෙනි, මොන වෙලාවකදීවත් හිතාගෙන එපා කිව්වා තථාගතයන්න් වහන්සේ නමකගේ මුවින් පිට වෙන වචන පොඩි ලොකුයි කියලා. ඒ හින්දා බුදුහාඳුර මතක් කරනවා, සහස්සම් පිචේ ගාථා අනත්ත පද සංහිතා, තේරුමක් නැති ගාථා 100ක් 200ක් කියව කියව ඉන්නවට වඩා ඒකං ගාථා පදං සෙයෝ යන්සුත්වා උපසම්මති. උපසම්මති කියලා කියන්නේ නිවන. එකම එක ගාථාවක් උනත් ප්‍රමාණවත්ලු හිත නිවනට ලං කරන. හිතට ජීවිතය අවබෝධ කරලා, හිතට සංසාරය අවබෝධ කළා, මට වෙන දේ පිළිබඳව හිතට අවබෝධ කරලා ධර්මදේශනා කරන එකම එක ගාථා පදයක් උනත් ඉතාමත්ම උතුම් මහණෙනි, උසස් මහණෙනි කිව්වා. සාසම්පිචේ ගාථා අනත්ත පද සංහිතා ඒකං ගාථා පදං සෙයෝ යන්සුත්වා උපසම්මති. ඇහුවට පස්සේ උපසම්මතිය කියලා කියන නිවන ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන විදිහට ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මතාවයන් අවබෝධ වෙලා, සංසාරය ගැන අවබෝධ වෙලා, ජරා ව්‍යාධි මරණ වලින් ගැලවෙන්න පුළුවන් තැනක් තුන් ලෝකේ කොතන ගිහින් ඉපදුනත් නැහැ කියන බව අවබෝධ වෙලා, මේ සෑම එකම අයිතිය තියෙන්නේ Tamanට හුස්ම ටික තියනකන් විතරයි කියලා අවබෝධ වෙලා, ඒ අයිතිය පස්සෙත් ඕනෑවට වඩා හිත පන්න යවන්න ඕන නැහැ, මේ ටිකත් මට දවසක මොහොතක මම හිතන්නත් කලින් නැති වෙනවා හිම වෙනවා කියන කල්පනාව හිතේ හදලා අතහැරීම කියන විශ්ව ධර්මය පුහුණු කරන එකම එක ගාථා දේශනාවක් වුණත් කෙනෙක්ට නිවන් අවබෝධය පිණිස උපකාර වෙනවා මහණෙනි කියලා මේ ගාථා දේශනාව බුදුරජාණන් වහන්සේ වදාලා මගඵල අවබෝධ කරගන්න පුළුවන් බොහෝ උදවිය. ඒකං ගාථා පදං සෙයෝ, මේ එකම එක උතුම් බුද්ධ වචනය ශ්‍රේෂ්ඨයි කියලා හිතලා ඒ කල්පනාවෙන් මාර්ගඵල අවබෝධ කරගත්තා. ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව, ගෞරවය, ආදරය, භක්තිය හදාගන්න වාසනා ශක්තිය තිබුණු දවිය මේ තරම් වටින දෙයක්ද බුද්ධ වචනය කියලා හිතේ මහා ගෞරවයක් හදාගෙන තව තවත් ධර්මයට ලං වුණා. ඉතින් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ජීවිතයේ යම් තැනක පින්කුසල් පූර්ණේ වෙනවද, එතනදී සසර පිළිබඳ අවබෝධ වෙලා, ජීවිතය පිළිබඳ අවබෝධ වෙලා, මේ සියල්ල තුල පවතින විපරිණාමය හේවත් වෙනස් වීම නැතිවීම පිළිබඳව හොඳට අවබෝධ වෙලා, නැති වෙන වෙනස් වෙන දේවල් මැත්තේ තමයි මම මගේ හිත තියනවා තියනවා කියලා මේ දුවවන්නේ කියන යථාර්ථය අවබෝධ වෙලා, පින්වතුන්ටත් නැති වෙන දේවල් පසුපස හඹාගෙන යනවා වෙනුවට නැති වෙන දේවල්
නැති වෙන බව හිතලා හිත නතර කරන්න පුළුවන් උසස් මානසික තලයකට පත්වන්නට මේ අනුශාසනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි ධර්මානුශාසනාව સમાપ્ત කරනවා නිමාවටපත් කරනවා සූත්‍ර පිටකේ කුද්දක නිකායේ ධම්මපදයේ සහස්ස වර්ගයේ ඇසුරු කරගෙනයි අපි මේ ධර්මානුශාසනාව අද දවසේදී පැවැත්වුවේ ධර්මානුශාසනාව ධර්මානුශාසනාවේ දායකත්වයන් මේ විදිහට අපි සඳහන් කරනවා අංක 316න් 6 ශ්‍රී පාදමාවත රත්නපුර ලිපිණේ පදිංචි KKV නන්දසේන මහත්මයා සහ දුවා දරුවන් ඇතුළු පින්වත් ඥාති හිත මිත්‍රාදීන් එකට එකතු වෙලා අද මේ උතුම් පින්කම සිද්ධ කරනවා 2019 නොවැම්බර් මාසේ 17 වෙනිදා අභව ප්‍රාප්ත වුණ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනි පද්මිනී නන්දසේන මෑණියන්ට පුණ්‍යානුමෝදනා ප්‍රාර්ථනා සිද්ධ කරනවා ඒ වගේම KKV නන්දසේන මහත්මයා නමින් පරලෝසපත් වුණ මෞදෙමව්පියන් ප්‍රධාන සියලුම වර්ග පරම්පරාවල ඥාතීන්ට පින් දෙනවා සුජීවත්ව ඉන්න පවුලේ දුව ආදරුවන් ඥාති හිත මිත්‍රාදීන් හැම දිනාටම මේ ධර්ම දානමය පින්කමේ ආශිර්වාද බලෙන් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අනුශාසනා පවත්වන්නට ඒදුණු අපටත් ආශිර්වාද කරනවා සියලුම මහා සංඝ රත්නයටත් ආශිර්වාද කරනවා ධර්ම ශ්‍රවණය කළ සෑම දිනාටත් සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් අංක 316 ශ්‍රී පාදමාවත රත්නපුර ලිපිණේ පදිංචි KKV නන්දසේන මහත්මයා ප්‍රධාන දුව ආදරුවන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් අද මේ උතුම් පින්කමේ දායකත්වයේ දරනවා. එහෙමනම් අපි මේ විදිහට කල්පනා කරගමු. සමන්ත චක්කවාලේසු කියන දේවතා ආරාධනාව සිද්ධ කරනවා සමග අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික ඉෂ්ට දේවතාවරු දේවතාවියම් ප්‍රධාන යම්තාක් දේවදේවී සමූහය ඔබෙන් මගෙන් අපෙන් පුණ්‍යානුමෝදනාමල් ලබන්න කැමති වෙනවද බලාපොරොත්තු වෙනවද? ඒ සියලුම දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාමල් ලබන සියලු දෙවියෝ ඔබ හැම දිනාගේම ජීවිතවලට අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරත්වා. සුභ සිද්ධිය ප්‍රාර්ථනා කරත්වා දෙවියන්ට නිවන් සම්පත් පිණිස මේ පින්පෙත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ පින්කමේ දායකත්වයේ දරන පින්වත් ඔබ නමින් පරලෝසපත් වුණ රත්නපුර ශ්‍රී පාදමාවත අරලිය උයනේ පදිංචිව සිටි විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී පද්මිනී නන්දසේන මෙතිනේ ප්‍රධාන කොට ඇති වර්ග පරම්පරාවල යම්තාක් ඥාතිවරු අද මේ පින්කම දැකලා බලලා සතුටු වෙලා ධර්මාශ්‍රවණය කරලා පුණ්‍යානුමෝදනාමල් ලැබලා සුවපත් භාවයට පත්වෙන්න වාසනා ශක්තිය ඇති උත්පත්ති ලැබලා ඉන්නවනම් ඒ සියලුම ඥාතීන්ටත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබ යම් කෙනෙක්ගේ නමක් ගමක් සිහිපත් කරගෙන පින් දෙනවද ඒ ඇත්තන්ටත් අපව පැවිදි භාවයට පත් කළ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඔබ අපි හැම දෙනාගේම මෞදෙමව්පියන් නමින් පරලෝසපත් වන සියලුම වර්ග පරම්පරාවල ඥාතිවරු උන්ටත් මේ පින්පෙත් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා පුණ්‍යානුමෝදනාමල් ලබන්ට වාසනා ශක්තිය ඇති සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන්ව සැපවත් වේවා සුවපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකීත්වා කියලා ප්‍රාර්ථනා කරමු අද මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන නන්දසේන මහත්මයා නම් ප්‍රධාන දුව ආදරුවන් හැම දිනාටමත් නිවෙස්වල ඉඳලා මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වත් ලොකු කුඩා සෑම සිරු දිනාටමත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරනවා බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාද බලෙන් නිදුක් නිරෝගී භව චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කායික සුවපත් බව මානසික නිරෝගී භාවය ඇතුව තව චිරාත් කාලයක් මේ මනුස්ස ජීවිතේ පූර්ණාංශ වින්දනය කරමින් දම් පින් කරන්න පින් කුසල් වඩන්න ධර්ම ශ්‍රවණය කරන්න හැම දිනාටම කායික මානසික වෙරවීරිය ලැබේවා තුනුරුවන් සරණින් සුවපත් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ප්‍රඥා රූප වාහිනී නාලිකාවේ සභාපති ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් රටවාසී ලෝකවාසී පූජ්‍යතර මහා සංඝ රත්නයටත් මේ පින් පෙත්වල බලවත් ආශිර්වාදේ ලැබේවා ධර්ම ශ්‍රවණය කළ හැම දිනාගම ජීවිතවලටත් සියලු සුවපත් භාවය ලැබේවා තුනුරුවන් සරණින් සියලු යහපත උදා වේවා කියලා ආශිර්වාද කරනවා අවසාන වශයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබටත් ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුණු අපටත් සම්මා සම්බුද්ධත්වය පසේ බුද්ධත්වය මහරහත් භාවයේ කියන තුන්තරා බෝධියෙන් ඔබ ප්‍රාර්ථනා කරන අරමුණු කරන අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද එකී නිර්වාණ බෝධියට පැමිණ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සුව ඇති අමා මහ නිවනින් සැනසීම පිණිස මේ මහානිසංසදායක කුසල කර්මය හේතු වේවා වාසනා වේවයි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුයි ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං
මෝහක්ඛයෝ නිබ්බානං